නරඹන අපේ ප්‍රේක්ෂක ජනතාවට මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වෙනදට වඩා වෙනස් වුණ වාහනයක රිවිව් එකක් තමයි අද දවසේ අපි ඔයගලන්ට අරගෙන එන්නේ. ඒ තමයි කරත්තය. කරත්තය ගැන කතා කරන්න ගත්තොත් එම ලොකු ඉතිහාසයකට අපිට කරත්තය ගැන කතා කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් එම ලෝකයේ වෙනසක් ඇති කරපු සොයා ගැනීම තමයි මේ රෝදය කියලා කියන්නේ. මානව ශිෂ්ටාචාරය තුළ දියුණු මානවයෙක් ඇති කරන්න අපි කියනවා නම් අපේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියලා. අන්න ඒ වගේ ඒ කාලේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණ දෙයක් තමයි මේ රෝදය සොයා ගැනීම. ඒත් එක්කම තමයි කෘෂිකර්මාන්ත තුළ විවිධ භෝග තමන්ගේ පරිසරය තුළ එහා මෙහා ගෙනියන්න ඉම්පසිබල් මේ කරත්තය නිර්මාණය වෙන්නේ. අද දවසේදී අපිට කතා කරන්න ගොඩක් කරත්ත තියෙනවා. අපි ඉතිහාසය ගැන තව පොඩ්ඩක් මේ විදිහට කතා කරගෙන ආවොත් එම බුදුන්ගේ දවසෙත් ගල් 500ක ජාතක කතාවක් කරත්ත සම්බන්ධව ජාතක කතාවක් අපිට නිරූපණය වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම මෙන්නුපත්ත ජාතකයේ එන ඒ ගල් 500 කතාව ගැන ඔයගොල්ලෝ දන්නවනේ. ඒ වගේම තමයි 1800 ගණන්වලදී ග්‍රීක සහ ඇසේරියානු කලා සංස්කෘතික චිත්‍රවල නිරූපණය වෙනවා. ඒ කාලය තුලත් කරත්ත ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් විදිහට කරත්ත භාවිතා කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි ගත්තොත් එම ඉතිහාසයෙන් එහෙම එද්දි ඒ කාලයේදී කරත්ත කියන එක පුද්ගලයෙකුගේ ආදායම් තත්ත්වය සහ ඔහුගේ තත්ත්වය නිරූපණය කරන සංකේතයක් බවටත් ඒ කාලයේදී පත් වෙලා තිනවා. ඒ කියන්නේ ඒ කාලේ කරත්තයක් තියෙන සාමාන්‍ය ධනවත් පුද්ගලෙට අපේ ලංකාවේ බැලුවොත් එම අපි එක්කෝ රජතුමාට එහෙම නැත්නම් ආරච්චිලාට අන්න ඒ වගේ පුද්ගලයෝ තමයි මුලින්ම ගමන් බිමන් ගිහිලා තින්නේ. ඒත් එක්කම අපි ආවොත් එහෙම තව ටිකක් ඉතිහාසයේ මෑතකට 19 සියවසේදී මේ කරත්ත පොඩ්ඩක් කෙමෙන් මැකීගෙන යනවා. මොකද නව දුම්රිය මාර්ගය හඳුන්වා දීම සමග මේ කරත්තවලට තිබ්බ ඩිමාන්ඩ් එක එහෙමත් නැත්නම් මේ කරත්තවලට තිබ්බ ඉල්ලුම ටිකෙන් ටික අඩුවේගෙන යනවා. ඒත් එක්කම කාර්මික විප්ලවය ආරම්භ කිරීමත් එක්ක මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරනවා. එතකොට වාහන ලෝකෙට නිෂ්පාදනය වෙලා එනවා. ඒත් එක්කම මේ කරත්තවලට තිබ්බ ඩිමාන්ඩ් එක තවදුරටත් මේ ඉල්ලුම සහ භාවිතය තවදුරටත් පල්ලෙහාට යනවා. ඉතින් අද දවස තුල මේ අභාවයට යන කර්මාන්තය එදා කාලේ සිට එදා බුදුන්ගේ රජ දවසේ ඉඳන් අද වෙනකන් මැකිලා ගිහිල්ලා නැහැ සම්පූර්ණයෙන්ම. අදටත් කරත්ත ගැන අපිට කතා කරන්න පුළුවන්. මොකද අදටත් කරත්ත තියෙනවා. කරත්ත භාවිතා කරන කරත්තකරුවන් ඉන්නවා මේ අවුරුදු සතියේ. Thank you.
හින්දම තමයි මේ කරත් එකතු කරන්න තීරණය කළා තියෙන්නේ. උදේ කියන්නේ අපිට මේක ඔයාගේ ආසාවක්ද මේක විනෝදාංශයක්ද නැත්නම් මොකද්ද මේකේ බලාපොරොත්තු මේ කරත් එකතු කරලා මේක ආසාවක විනෝදාංශය ඉතින් දෙකම දැන් සමාජයෙන් ගොඩක් දුරට නැති වෙලා යන ක්‍රීඩා ඇත්තම ජන ක්‍රීඩාවක් ඉස්සර කාලේ ඉඳන්ම පැවතගෙන එන දෙයක් දැන් ඉතින් අඩුයි ගොඩක් ලංකාවේ හැමතැනටම වීදිලා නැහැ සීමිත ප්‍රමාණයක් තමයි මේ දේ කරන්නේ ජන ක්‍රීඩාවක් හැටියට මේක ඒක බාධක මැද්දේ තමයි මේක ඇත්තටම කරන්නේ අපිව කරත්ත ගොඩක් තියෙනවා අපි රේස් දුවන හරක් ඉන්නවා වික්කල් බඳිනෙවුන් බර බාගකොන් ඒක එක ඒවට එක එක සත්තු ඉන්නවා ඉතින් ඒ ගැන අපි කතා කරන අපේ ඉන්නවා තව ඒ සම්බන්ධව දන්න පාරම්පරික කට්ටිය ඉන්නවා අපි ඒගොල්ලන්ත් එකතු කරගෙන කතා කරමු මේ විස්තර ගැන උදේගයේ ගෙවාගේ අද දවසේ අපිට එකතු වෙලා ඉන්නවා પરම්පරාගතව මේ කර්මාන්තය ඉදිරියට කරගෙන යන ඒ වගේම මේ කරත්ත අයිතිකරුවන් කරත්ත පදවන බොහෝ පිරිසක් අද දවසේ අපිට එකතු වෙලා ඉන්නවා අපි මේ ඉන්න කට්ටියත් එක්කම කතා කරලා බලමු මේ කරත්ත වල තියෙන සුවිශේෂත්වය මොන වගේද කියලා සුදුයි අපිට කියමුකෝ තිරික්කලේ මොන වගේ වාහනයක්ද කියලා ඉස්සර කාලේ නම් මේක තනි කෙනා පදගෙන ගමන් බිමන් යනවා දැන් ඒ කාලේ අඩු නිසා දැන් අපි අවුරුදු අපේ අවුරුද්දේ තරඟවලට සහභාගි කරගන්නවා ඒ සහභාගි කරගෙන අපි දැන් ඒ සතෙක් පුරුදු කළා සතා පුරුදු කරන්න අවුරුද්දක් එකහමාරක් යනවා ඒ සතා පුරුදු කළා ඌට හොඳට ඇඟට ශක්තිය දීලා කන්න බොන්න ටික දීලා ඊට පස්සේ අපි මේ තිරික්කල දාවන තරඟ අවුරුදු උත්සවවලට තියෙනවා ඒ තිබ්බාම ඒ වෑන් අපි ජයග්‍රහණය ලබන්න කියලා හිතේ තියාගෙන තමයි අපි මේ සත්තු හදලා සත්තුන් අද ජීවිතුන් අතර තියාගෙන විකුණන්න නැතුව මසට විකුණන්න නැතුව ඒ පරිමාණයෙන් තමයි අපි මේ විදිහට මේක ඇදගෙන යන්නේ දැන් ඒක නිසා දැන් මේ සත්තු සෑහෙන්න ඇත්තට වශයෙන්ම කියනවනම් මේ සත්ත දැන් මේ සත්තු සෑහෙන ප්‍රමාණයක් ඉන්න මේ තිරික්කල දාවන තරඟේ නිසා තමයි මේ සත්තු ජීවිතුන් අතර ඉන්නේ අද නැත්තම් මේ සත්තු ජීවිතුන් අතර නැහැ මේ සත්තු සෑහෙන අපේ මේ ඉන්නවා 50ක් 75ක් විතර ඒ කට්ටියගෙම මේ හැම එක්කෙනාගෙම මේ සත්තු ඉන්නවා අද මේක අපේ දැන් අවුරුද්දට මාසයක් උඩරිම මාසයක් එකහමාරක් වගේ තමයි මේ තරඟ තියෙන්නේ රේස් ත්‍රික්ක රේස් කිව්වම රේස් එකකට බඳින්න පුළුවන් කියන්නේ තරඟ පහක් තිබුණොත් රේස් දෙකයි එකෙක් බඳින්න පුළුවන් හැමදාම බඳින්නේ නැහැ ඉතින් ඒ වුණාට මේ සත්තුන්ට අපි දැන් පාරේ බැඳගෙන යනකොට අපිට සෑහෙන අතපසුවින් වීලා අර සෑහෙන දේවල් මිනිස්සු කියනවා ලොකු ලොකු කට්ටිය අපිට සෑහෙන දේවල් කියන ඒනට අපි ඒක ගණන් ගන්න ඒනට අපිට ඕන දැන් මේක ඉදිරියට කරගෙන අපිට ඒවෙන් වළක්වලා අපිට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා කර දෙන්න කියලා අපි කියන්නේ මේ විදිහට සෑහෙනම දැන් මේක අග්ගයි මුල්ලයි ඉඳලා බැලුවොත් එහෙම අන්තිම මොහොත දක්වා වැල්ලා තියෙන අපිට පොමිට් එකක් ගන්න බෑ අපිට පොමිට් එකක් ගන්න ගියාම රේස් එකකට අවුරුදු 3ක රේස් එකක් තිබ්බම පොමිට් එකක් ගන්න ගියාම පොමිට් එක දෙන්නේ නැහැ පොලිසිය අඳුරන කට්ටිය ඉන්නවනේ නැත්නම් කවුරු හරි ලොකු මන්ත්‍රී කෙනෙක් අල්ලා ගන්න ඕනේ එහෙමයි වෙලා තියෙන්නේ දැන් මේ සත්තුන්ගේ වියදම බැලුවොත් එහෙම දවසකට එකට රුපියල් 5000ක් 6000ක් වියදම් කරන්න ඕනේ මේ සත්තු මේ අනිත් ඔය ලොකු ලොකු කට්ටිය හිතන්නේ මේගොල්ලෝ තනකොළ කාලා වතුර දීලා දුවනවා කියලා එහෙම නෙමෙයි මේ සත්තු දුවන්නේ මේ සත්තුන්ට සෑහෙන දේවල් දෙනවා දවසකට ඒ සත්තු නාවලා මේ සත්තු පෝෂණය කළා මේ සත්තුන්ගේ ඇඟේ ශක්තිය වඩලා හොඳට හයිය තියෙන්න ඕනේ නිතිකන් ඔය තනකොළ කාලා වතුර ටිකක් දීලා දුවනවා නෙමෙයි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් සතෙක් වැඩෙනවට වඩා විශේෂත්වයක් දක්වනවා. විශේෂත්වයක් දක්වනවා. අනිවාර්යයෙන්ම උදේ ලොකු වියදමක් දරන්න ඕනේ. සෑහෙන කැපවීමක් කරන්න ඕනේ. ඉතින් ලොකු කැපවීමකින් ඉතින් දවස වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. අපි මේ සතෙකුට සාත්තු ගන්න ගත්තාම ඉතින් දෙසැම්බර් මාසේ වගේ ඉඳන් මේක සාත්තු කරන්න පටන් ගන්නවා අප්‍රේල් වලට. අප්‍රේල් වල සාමාන්‍යයෙන් මාස එකහමාරක් වගේ තමයි රේස් තියෙන්නේ. ඒ කියන්නේ අයියේ අවුරුද්ද පුරාටම නඩත්තු කරත් මේ සතාව අප්‍රේල් මාසයේදී තමයි යොදා ගන්න සිදු වෙන්නේ මේ කරත්ත මේ කියන්නේ මේ තිරික්ක රේස් එකට අපි අවුරුද්ද පුරාම හිටියට අපි මාස 4ක වගේ ඉඳලා තමයි මුංගේ ට්‍රේනින් කරවන්නේ මුංගේ මේ ට්‍රේනින් කරවලා මුංගේ ඇඟ හයිය ශක්තිය කරවන්නේ මේ මාස 4ක් වගේ මේ මාස 4 ඇතුළත තමයි අවුරු අප්‍රේල් මාසේ තිරික්කල් රේස් පටන් ගන්න. ඒ පටන් ගත්තාම ඒ පටන් ගන්න ඒ මාස ගානට තමයි මෙවුන්ට කන්න බොන්න හොඳට සාත්තු කොල්ල මේ යකල්ල මෙවුන් තරඟෙන් තරඟයකට තියන්නේ. ඒ තරඟයකට තිබ්බාම අපිට දැන් මේ බයිසිකල් වාහන සෑහෙන පාරක වැඩි. ඒ වුණාට මේ සත්තු අපි ඒවා හසුරෝගෙන යනවා. ඒ සත්තුන්ට අපි පුරුදු කරලා තියෙන විදිහට අපි ඒ සත්තුන් හසුරෝගෙන පාරකෙලින් අරයි යනවා.
ඒ අරයියන්න මොකද යන පාර යන වාහනකාරයන්ට වැඩිය මේ සතාට තේරෙනවා යන්න පාර. වාහනකාරයෝ ඉන්නවාද පාර යනකොට ෆෝන් එක ගහනවා මේ සතාගේ මූණට තියලා. එතකොට මේ සතා බය වෙනවා. ඒවා නෙමෙයි මේ තිරික්කලේ වුණත් අපි මේක හසුරව ගන්න බොහොම අමාරුයි. මොකද මේක පෙරලෙයිද? මේක කොයි අතකට යයිද කියලා විල් අපි ඒවා කොම කල්පනාවෙන් අපි හොඳ පැහැදිලි විදිහට තමයි පාරේ ඉස්සරහා බලලා තමයි මේවා පාලනය කරගෙන මෙයා කරගෙන යන්නේ. සුදුවේ අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් කරත්තයකට වඩා තිරික්කලේ ටිකක් වෙනස් වෙනවානේ. ඔව්. ඒ කියන්නේ මේක සාමාන්‍ය වේගයෙන් යන කරත්තයක් නේ. ඔව්. කරත්ත ගණයෙන් වේගෙන් යන කරත්ත ගණයකට වැටෙන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේ තිරික්කලේ නිර්මාණය වෙලා තින්නේ කොහොමද ඒ වේගයට අනුකූලව? අපි දැන් මේ තිරික්කලේ කියන්නේ මේක අනිත් බරභාග බක්කි කරත්ත වලට වැඩිය වේගෙන් යන කරත්තය තමයි. මොකද මේකට සැහැල්ලුවට තමයි හදලා තියෙන්නේ. බර අඩුයි. මේ පට්ටන් ගරාදි බෝල්ලි ඒවා සැහෙන කුඩා විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිර්මාණය කරලා තියෙන විදිහට අපේ බාසුන් නැහැලා හුඟක් අඩුයි දැන් මේ වගේ කරත්ත හදන්න අපේ පැත්තේ ඉන්නේ දෙන්නයි. ඒක නිසා ඒ බාසුන් නැහැලා තමයි මේ විදිහට මේ දැනුවත් වෙලා මේවා බලාගෙන මේවා හදලා ඉවරලා මේ අපිට මේ වගේ තැනකට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ කරත්තේ සැහැල්ලුවට මේ කරත්තය සාමාන්‍ය අනිත් සෑහෙන කරත්ත වලට වැඩිය වෙනස්. මේකෙ දෙන්නකුට යන්න අමාරුයි. තනි එක්කෙනාට තමයි යන්න පුළුවන්. ඒක සතත් අරගෙන ඒ විදිහට ඉතින් අපි මේක පරිහරණය කරගෙන යන වෙලාවට ඉතින් අනිත් කට්ටියත් අපේ වගේම තමයි තව ඉන්න සෑහෙන කරත්තකරු. ඒ කරත්තකරුවන්ටත් ඒ විදිහටම තමයි අපි කියන්නේ මේ වගේම කරත්ත තියෙන්නේ. ඉතින් ඒ කට්ටියටත් මේ විදිහටම අපිට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න තමයි අපි කියලා කියන්නේ. මේ විදිහට හදාගෙන යන්න ඕනේ පාරක. මේමයි කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. සාමාන්‍ය සුදුයි මේ තිරික්කල් පදිද්දී තිරික්කල් රේස් යද්දී මොන හරි ටික්ස් තියෙනවද මේ තිරික්කල් රේසර භාවිතා කරන්නේ? නෑ, එහෙම දෙයක් නෑ. මේ සත්තු අපි පුහුණු කරලා තියෙන්නේ රේස් එකකට ගියාම මේ සත්තු ළඟට ඉන්නකොට සතා දන්නවා මේක රේස් එකක් කියලා. එලවුන්ස් එක එනකොට සතා ඉන්නේ දුවන්න බලාගෙන තමයි. රෙඩි පිට. ඔව්. මේක බැඳගත්ත ගමන් උන්ට ඕනේ යන්න. උන් ගිහිල්ලා කොහේ හරි දිනන්නම තමයි උන් යන්නේ. පාරේ දුවනවා. ඉතින් ඒක නිසා මේ සත්තුන්ට කිසිම දෙයක්ින් පාරක් අපි නම් ගහලා නැහැ. මිනිස්සු ඉන්නව එන්න ඇති ඒකට අපිත් දෙක කැමති නැහැ. අපේ සතෙකුට අපි ගහලා එලවන්නේ නැහැ. මුන්ට කන්න බොන්න දීලා ඒකට ශක්තිය දීලා ඒ මාර්ගයට ඇවිල්ලා තමයි මේ සත්තුන් අපි මේ තත්ත්වෙට ගෙනල්ලා තිරික්කල් රේස් එකකට බඳින්නේ. ඒ බැඳාම ඉතින් දෙයියන්ගේ පිහිටයි. ඔන්න ඔය විදිහට තමයි තිරික්කලේ කතාව තියෙන්නේ. අපි දැන් යමු විරාමයකට. විරාමයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙනවා බර භාගයේ කරත්ත තියෙනවා, බක්කේ කරත්ත තියෙනවා. මේ ගැනත් අපි කතා කරමු. අපි ඊට කලින් මෙන්න මේ විරාමයට ගිහින්. මම අපිට කියන්නකෝ අනික් කරත්තත් එක බැලුවම බක්ක කරත්තේ මොන වගේ තැනක් ගන්න කරත්තද කියලා. මේක සුවිශේෂී තත්ත්වයක් ගන්න. මේක එංගලන්තෙන් තමයි ගෙන්නලා තියෙන අපේ රජ කාලේ මේ සුද්ධ පාලනය කරන කාලේ. අපිට මේක එවලා තියෙන්නේ මේ ආරච්චිලට අරේ මේ යන්න ගමන් බිම යන්න ගෙවල් වල. ඒකට තමයි මේ හදලා ඉස්පත් ඒ කාලේ මෙහෙ හත වාහන කිසිවක් නැහැනේ. කැලේ කොළයේ පොඩි පාරවල් තිබුණේ ඒවට හරලන විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් ඉතින් මෑතකද කාලේ මේවා අභාවයට යනවා. අභාවයට ගියන් ගියන් දැන් ඇත්තම නෑ. මේ පැත්තටම කරත්ත තුනක් විතර තමයි අපි දැනුවත්ව තියෙන්නේ. බන්දු මාත්‍යාගේ අපේ මල්ලිගේ තුනක් තියෙනවා. ඒ වගේ දැන් මේවා අභාවයට යනවා. මේවට කිසිම මෙව්වයක් නෑ. පාරක යනකොට පස්ම වැඩි අරෝමයක් තමයි දැන් තියෙන්නේ. මේ හදන බාස්තුන් නැහැලා ඉන්නවා දැන්ට. මේකේ යකඩ ටික ඔක්කොම එංගලන්තෙන් එන ආපු ඒ කාලේ අපි යකඩ තියෙන්නේ. මේ අපේ මේ ඊට පස්සේ මේ මෑතකදී අලුත් වැඩියා කරලා ගත්ත වාහන තමයි කරත්ත. දැන් මේවා ඉතින් පාවිච්චි කරන්න හරි අමාරුයි. පාරවල් නෑ, වියදම් වැඩි, හදන අය අඩුයි. එහෙම දැන් මේකේ තුන් දෙනෙකුට යන්න පුළුවන්. සතෙක් පුරුදු කරගෙන ඒ කාලේ තුන් දෙනා නෑගම් ගියා. සෑහෙන දේවල් කරලා තියෙනවා. දැන් ඉතින් මේ අභාවයට තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඒ අතරේ මේ ඔබතුමාලා ඇවිල්ලා මේ එකක් ගන්න එකත් සෑහෙන වටිනවා. අරගෙන අපේ මේක සංචාරක කර්මාන්තයට හරිය මේ සෑහෙන ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක මේවා දැන් අපි මේ මෑතකදී ගියත් ළමයි ඇවිල්ලා බල්ලා ෆොටෝ අරන්
සෑහෙන වටිනා ඔබතුමාලා මේ කරන දේ. මම අපි ගත්තොත් එම සාමාන්‍යයෙන් අනිත් කරත් වලට වඩා මේ කරත්තේ ටිකක් ඉහළ පැලැන්තියේ පිරිසක් භාවිතා කරන කරත්තයක්නේ. ආවේණික වුණ දේවල් තියෙනවනේ. ඒ දේවල් ආවේණික කියන්නේ මේ කාලේ රජුරුවන් යටතේ හිටපු ආරච්චිලා රේ මේ යන්න තමයි මේක පාවිච්චි කරලා තින්නේ. ඒ කියන්නේ මේ ලොකු පැලැන්තිය. ලොකු පැලැන්තිය රජතුමාව හම් වෙන්න ආරච්චිලා තමගේ ගම්බි මන් යන්න තමයි මේ කරත්තේ පාවිච්චි කරලා තියෙන්නේ. දැන්ට ඉතින් මේක අර භාවයට අනිඳ කවුරක්වත් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. ඊට පස්සේ වාහන ආවනේ. ආර රතව සෑහෙන තියෙනවා. ඉතින් මේක අභාවයට ගිහින් තියෙන්නේ. මේක ඒ කාලේ සෑහෙන ගේක තියෙනවා නම් මේ ගේ තමයි ගමකම ලොකුම ගේ. හොඳ මත එන එක්ක ආරකිලා වගේ අනේ වගේ ටිකක් තමයි මේ බක් කර තියෙන අරමුණ. එදා අසාමාන්‍යයෙන් ඉහළ පැලැන්තියේ ඒ වගේ පිරිසක් භාවිතා කරපු දේ අද අභාවයට යන නොදී අදව දවස වෙනකොට මොන වගේ දෙයකට යොමු කළොත් අපිට මේ වාහනේ ඒ තත්ත්වෙම තියාගන්න දැන් සෑහෙන වටන තියෙන සංචාර කර්මාන්තයට තමයි යොමු කරන්න ඕනේ. එතකොට මේක පාවිච්චි කරන කෙනාට මුදලක් ඇවිල්ලා තව දියුණු වෙනවනේ. මේක දියුණු වෙන්නේ නැති එකනේ දැන් තියෙන කෙනෙක් පේන්න මේක හැංගිලා තියෙන දෙයක් දැන්. බක්කි කරත් එක්කොත් දැන් අපේ රටේ කොහෙද දන්නේ දැකම නැති ළමයි කොච්චර ඉන්නවා. අනිවාර්යෙන්ම බක්කි කරත් ඒකයි වටිනාකම. සහ මේකේ නිමාව කරලා තියෙන විදිහ අපි ගැන කතා කරොත් එහෙම අනිත් කරත් වලට වඩා ටිකක් විශේෂත්වයක් තියෙනවානේ. මේක තව එකතු වෙලා තියෙන දේවල්. මේක යකඩ තියෙනවා. ලී තියෙනවා. මේ ඔක්කොම මේ පිත්තල මේව ටයි කරලා තින්නේ පිත්තල. මේවා රෙදි මේ වල වැල්ලොත් දැන්න ඉතින් අලුත් ඒවා දාන්න ඉස්සර තිබුණ ඒවාට දාන්න ඒවා. ඉතින් නවින ඒවා නෑ එකක්වත්. පර්ණ දේ දිරලා ගිහින් තියෙන්නේ. මේ පර්ණට තියෙන්නේ මේ යකඩ මේ ඔක්කොම ඒ කාලේ එංගලන්තයෙන් මේවා ගෙන්නලා තියෙන්නේ. පොතන ඇවිල්ලා තියෙන්නේ මේ දුණු. දුණු. මේ දුණු සැට් නෑ මේක පාදන්නේ නෑ. ඒ වගේ දැන් සෑහෙන්න වටිනවා. මාම අපිට කියන්නකෝ සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා කතා කරේ තිරික්කල් රේස් පදින තිරික්කලය ගැනනේ. ඒකට යොදා ගන්න ගුණාගේ හැකියාව සහ ඒ ගුණා නඩත්තු කරන විදිහ වෙනස්. සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් හිමින් යන කරත්තයක්නේ. එතකොට මේකෙදි ඒ ගුණාට තියෙන ඕන දේවල් මොනවද සාමාන්‍යයෙන්? මෙහෙමයි. සත්තු තුන් විදිහකට ආදෙනවා. තිරික්කල් වලටයි මේ බකි කරත් වලට වෙනම බර බාග වලට වෙනම. එතකොට මේක යන සතා අපි දඟලිලි මොකුත් නැහැ. ඒක පුරුදු කරගන්නවා තමන්ට ඕන තැන නවත්ත ගන්න. තමන්ට යම් කිව්වහම යන්න. ඒ භාෂාව තියෙනවා. ඒ භාෂාවෙන් පුරුදු කරගත්තාම ඕන තැන යනවා ඉන්නවා නවතිනවා අපිට ඕන නවත්ත ගන්න පුළුවන්. එහෙම මේක බ්‍රේකුත් නැති හින්දා බ්‍රේක් නැහැ. හරකෑන්නේ බ්‍රේක් තියෙන්නේ. තිරික්කලේ බකි කරත්තේ බ්‍රේක් නැහැ. බ්‍රේක් නැහැ. ඒක තියෙන්නේ හරකෑන් තමයි බ්‍රේක් එක තියෙන්නේ. ඒක තමයි ඕක කිව්වහම උදන්නා මේ බ්‍රේක් කරන්න කියලා. ඒ වගේ සත්තුන්ට හොඳට දැනුමක් තියෙනවා. හොඳට පුරුදු කෙරුවාම ඕන සතෙකුට ඌ දන්නවා මේ මෙතෙන්ට යන දැන් මේ ඉඳලා ලැබුවා අපි ගෙදර ගිහින් ආපහු එනකොට ඌ දන්නවා මම ගෙදර එන්නේ කියලා. එහෙමයි සතා ඉතින් ඒක පුරුදු කරගෙන පාර කියන්න ඕනේ නැහැ. නැහැ ඌ ඒ පාරේ එනවා. යන ගමන ආයිත් එද්දි දන්නවා මේ ඉන්නේ ගෙදරටයි කියලා. මම ඉන්නේ ගෙදර කියලා. සතා කියන්නේ කාට සෑම මතකයක් තියෙනනේ. ඒ වගේ මේ සත්තු ඉතින් සෑහෙන්න කන්න මොන්න දේක මේ සාතු කරන්න ඕනේ. නැත්නම් ඉතින් ඌට බෑනේ කරත්තයක් ඇදගෙන අපි අරගෙන යන්න බරද්දා. මාමේ මේ කරත්තේ ලස්සනට නිර්මාණය කරලා තියෙනවානේ. ආරච්චික ගමන් බිමන් වලට අමතරව අනිකුත් මොනවද දේවල් වලට යොදාගත්ත මේ කරත්තේ? අනිකුත් ගමන් වලට මේක භාවිතා කරලා මනමාලියෝ ගෙදෙට්ට කැඳගෙන ඒම සඳහා කැඳගෙන ඒමට තව හාමුදුරු නමක් බන්නට වඩම්මන්න දුර්ලභ බැරි හාමුදුරුවරු ඒ වගේ මේ වගේ රුව දැනටත් මේක මම ඉල්ල නැහැ ඉන්නවා මගුල් මේ වලට. අදලත් ඒතකොට මාමේ මංගල කටයුත්තක් තියෙනවා නම් ආස කෙනෙක් ඉන්නවා නම් මේ වගේ බක්කි කරත්තේක නැගලා තමන්ගේ මංගල දිවිය යන්න එයාට පුළුවන් මේක එකතු කරගන්න. අපෝ පුළුවන් BMW එකට වැඩිය හොඳට යන්නත් පුළුවන්. එතකොට මාමේ දැන් මේ වගේ බක්කි කරත්තේ කරන්න ආස කෙනෙක් ඉන්නවනේ මේ වගේ බක්කි කරත්තයක් ඉල්ල ගන්න කොහොමද මේක මාමව සම්බන්ධ කරගන්න? අපේ සම්බන්ධ කරගන්න අපේ ටෙලිෆෝන් නම්බර් තියෙනවා අපි දෙන්න. කරගන්න. 077 60 71 735 ඕනෙලා කතා කරන්න මම සම්බන්ධ කරගන්න දෙන්න. සම්බන්ධ කරලා දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ වගේ ලස්සන බක්කි කරත් එක නැගලා ඕගලුන්ගේ ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරගන්න පුළුවන් සාම්ප්‍රදායික විදියට තමන්ගේ මංගල ගමන මෙන්න මේ බක්කි කරත්ෙන් ගිහිල්ලා. ඔන්න ওই විදියට තමයි බක්කි කරත්ේ කතන්දරය තියෙන්නේ. අපි ඊළඟට යමු බරභාගේ කරත්ේ මොන වගේ කතන්දරයක්ද තියෙන්නේ කියලා දැනගන්න. මම දැන් ගොඩ වෙලා ඉන්නේ ලංකාවේ දැනට ගොඩක් දුරට දකින්න නොලැබෙන කරත්තයක් උඩ. මේ තමයි බරභාගේ කරත්තය. අපිත් එක්ක කද එකතු වෙලා ඉන්නවා මේ ගැන කතා කරන්න විමලසේන මාමා. විමලසේන මාමේ කියන්නකෝ මෙයාගේ නම මොකද්ද කියලා. ආදරේට කියන්නේ මොකද්ද මෙයාගේ නම? හඳයා කියලා. හඳයා කියලා. හරි. විමලසේන මාමේ අපි කතා කරොත් එමේ මේ කරත්තේ.
මොන වගේ කරත්තයක්ද මොකක්ද මේ කරත්තේ මේකෙන් ඉතින් මේ පිටි බඩු බඩු අදිනවා ඔය පොල් යන පටවගෙන යනවා ඒව තමයි හේතු මේකේ දැන් ලොරිනේ තියෙන්නේ ඉස්සර තිබ්බේ මෙවුවනේ කියන්නකෝ මේ ගැනත් අපිට ඉස්සර ඉතින් බඩු සේරම ඇද්දි මෙයන් තමයි අපි මේ පොලේ පොල් පටවන්නේ දරුවිකේ විකුණන්නේ බීගොඩ පිටි ඇදීම ඒව සේරම කිරි මේකෙන් තමයි දැන් තමයි නැති දැන් වාහනවල පස්සේ විමර්ශන මාමේ අපිට කතා කරොත් එම අර බක්කි කරත්තේ තිරික්ක වේට වඩා මේ බර භාගය වෙනස් වෙන්නේ මොන වගේ දේවල් වලද මේක ඉතින් මේ බර වටවන එකනේ කොච්චරක් විතර බර පටවන්න පුළුවන්ද පිටි 15ක් 20ක් පැටි වෙයි පොണ്ട് 15ක් 20ක් වගේ පටවන්න පුළුවන් හරි අපි මෙයා ගැන කතා කරන්න ගත්තොත් එහෙම දැන් තිරික්කලේට ගන්නේ තව විදියක එක්කෙනෙක් එතකොට බක්කි කරත්තට ගන්නේ තව විදියක එක්කෙනෙක් එතකොට බර භාගයටත් එහෙම වෙනස් වෙනවා ඇතිනේ ඔව් මෙයාගේ තියෙන විශේෂත්වයක් කියමුකෝ අපිට. මෙයාට ඉතින් ඒක එකක් කරන්න මේ මෙයා මෙයා බර දින තමයි මෙයා හරියන්නේ. බර වැල්ලට. බුදුන් කියන්නේ මේගොල්ලොන්ට බෑ. බෑ. එතකොට මෙයාට ඕන බරක් අරන් යන්න පුළුවන්ද නැත්නම් මෙයාට පුළුවන් කොච්චර බරක්ද අරන් යන්න? මෙයාට ඕන බරක් අරන් යන්න පුළුවන්. විමසන මාමේ අපි දැන් අනික් කරත්තත් එක්ක ගැන කතා කරොත් එහෙම මේවා මේ කරත්තේ නිර්මාණය කරලා තියෙන වෙනස් විදිහක් තියෙනවානේ. ඒ කියන්නේ මෙයාගේ ඇඟේ ප්‍රමාණයට මේක දික් කරලා තිනවා ගොඩක් ඈතට. ඒ දවල් එක කතා කරොත් එහෙම අපි මොනවද තව අපිට කතා කරන්න පුළුවන් වෙනස් කරලා තියෙන දේවල්. මේක ඉතින් මේ බරට තමයි හදලා තින්නේ. බර අදින විදිහ අරව ඉතින් සෑහෙලුවට හදලා තින්නේ. ඉතින් මේ කරත්තවල වෙනස්කම් බැලුවම ඔන්න ඔය විදිහට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපි මේ වගේ වෙනස් වෙන දේවල් දැන් කතා කරොත් එහෙම අපිට කතා කරන්න වෙලා තියෙන තිරික්කලේ නිකන් ස්පෝර්ටි ලුක් එකක් තියෙන වාහනයක් විදිහට. එතකොට බක්කි කරත්තේ ලක්ෂරි වෙහිකල් එකක් විදිහට. මේක ඇවිල්ලා බර වාහනයක් විදිහට. කරත්තේට අපිත් එක්ක බර භාගය ගැන කතා කරන්න එකතු වෙනවා ගාමිණී මාමයි විජේසිංහ මාමයි. අපි මේ දෙන්නයන් අහමු කොහොමද මේ බර භාගය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ගාමිණී මාමයි අපිට කියන්නකෝ මේ බර භාගය මොන වගේ දේවල් වලටද ඉස්සර කාලේ යොදාගෙන තියෙන්නේ කොහොමද මේ බර භාගය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉස්සර කාලේ මහත්තයා මේ ලොරි වාහන තිබිලා නැහැ. පරම්පරා ආතල මුත්තරේ කාලේ ඉඳලා. ඒ කාලේ තිබිලා තියෙන්නේ මේ බර භාගය බර කරත්ත තමයි. මෙවෙන් තමයි අපේ ගංගෝල පහේ පන්න මේ පොළවල් වලට කොළඹට මෙහෙන් බඩු ගෙනිලා තියෙන්නේ. ඒ කාලේ ඉඳලා කොළඹින් බඩු ගෙනිලා තියෙන්නේ අපි කඩවල් වලට හරි මේ වලට මේ බර කරත්තෙන් තමයි. ගොන් දෙන්නම ඉඳ කරත් තියෙනවා මේ බර භාග තියෙනවා. මෙවෙන් තමයි මේ කොළඹ ඉඳලා මේ කඩපඩ වලට බඩු ගෙනිලා තියෙන්නේ. එතකොට මාමේ බර කරත්ත කියලා කියන්නේ මොකද්ද? බර කරත්ත කියන්නේ මත්තයා මැද තියෙන තනි බෝලිය දාලා. ඒක ගොන් දෙන්නම ඉඳ කරත්තය. ඒකිනුත් ඒ ලොකු බඩු පටවනවා. ඒසෑ ඉතින් සාමාන්‍ය මේ හොණ්ඩර 15ක් විතර මේ කරත්තට පටවන්න පුළුවන්. ගුණා කතා හොඳ නැහැ හොඳට රැක් 20ක් උනා ගහන්න පුළුවන් අර වට වඩා ඩබල් ගහනවා හොඳට 35ක් විතර ගහනවා බර භාගෙ බර කරත්තේ බර කරත්තේ ඔය ගොන් දෙන්නෙක් නේ කියන්නේ එහෙමයි ඒක ඒකට මේකේ ගෙනියනවට වඩා දෙගුණයක බරක් අර දෙන්නෙක් අදිනවා මෙයා තනින් අදින දෙන්නෙක් අදින හින්දා ඔව් අපි මේ කරත්තේ මේ බර භාගෙ කරත්තේ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් එම තිරික්කලේ බක්කි කරත්තේට වඩා ඔව් අපි ඒකනක් කතා කරමු ඒ අරක ඇහිලා ඒ කියන්නේ ගමම් බිමන් වලට යන්නේ බක්කි කරත්තේ ඉන්නේ ගමම් බිමන් මගුල් මලමාලි එක්කයි යන්න වැඩගත් අය પરම්පරා අර ඉව වගේ වගේ දේවල් වලට ආපු දෙයක් තමයි ඒක. ඒත් අර කියන්නේ ඉතින් ඒක විනෝදෙට අපි අවුරුදු 100කට අනම්මනම් දේවල් වලට අපි ඒක භාවිත කරන දෙයක්. මේක ඇහිලා ওই මොරටු ඉස්සුන මොරටු උනත් ඉස්සර කඳන් පටවන්න මේ ලොරි තිබ්බේ නැහැ. මේ වෙන් තමයි අපේ ආතල අරේ මේ බඩු වන්න මේ මොරටු ඉතන් දී කඳන් අරේ අරන් ගියේ. අර විනෝදාස්වාදෙටයි ඉහළ පැලැන්තියේ ගමන් බිමයින් යන්නයි භාවිත කරාට දෛනිකව බර භාගයේ බර කරත්තේ තමයි යොදාගෙන තියෙන්නේ. යොදාගෙන තියෙන්නේ අපේ හැම දෙයකටම සෑම සීළු දෙයකටම මේක තමයි යොදාගෙන තියෙන්නේ. මාමේ අපි කතා කරොත් එන්න මේ කරත්තේ වගේම. මෙයත් ඉන්න පැයනේ මේ කරත්තේ අදගෙන යන්න. අනිවාර්යෙන්ම එක්කෙනෙක් නෙමෙයත් අපි මෙයා ගැන කතා කරොත් එන්න මෙයාට මොනවද තියෙන්න ඕන දේවල් මේ සාමාන්‍යයෙන් බක්කි කරත්තේ තිරික්කලේ කරත්තට වඩා මේ බර භාගයේ බර කරත්තේ එක්ක මේගොල්ලෝ ගමන් බිමන් යන්න මොන වගේ දේවල්ද මෙයාට තියෙන්නේ? මේගොල්ලන්ට පුන්නක්කු විදුරු හොඳට කැම් වේලා දෙන්න ඕනේ දෙවල් නාව හැමදාම නාවන්න ඕනේ ඒ වගේ තමයි සාත්තු කරන්නේ සාත්තු කුලේ තමයි තම සතාට සත්‍ය ඇහිලා ඒවා අපිට ප්‍රහාණය කරලා දෙන්නේ මෙයා වේගෙන් යන්නේ නැහැ වේගෙන් යන්නේ නැහැ අපිට දැන් කිව්වහම නවතින්න කිව්වා බ්‍රේක් තියෙනවා මේකේ ඒ බ්‍රේක් අල්ලන්න පුළුවන්
පල්ලම් පොල්ලක් තියෙනවා. පල්ලම් පොල්ල ඔන්න පල්ලමක තියලා හිර කරන්න පුළුවන්. ඒ පල්ලම් බහි බැස ගන්න අමාරු නම් අපි හිර ගන්නවා. පස්සට යනවා නම් තමයි අර පස්සේ බල්ලෝ කියලා පිටිපස අඩ තියලා තියෙනවා. අපි ඒක ඇදගෙන යන්නේ ඒක තියාගෙන කරත්තේ. එතකොට ඒ අර පල්ලම ගොඩන නවතින්නත් ඒක හිර වෙලා හිටිනවා. අපි බ්‍රේක් පා ගන්න බැව තියෙනවා. ඒවා තියෙනවා. ඒවා තමයි ඉතින් ඒවා තියෙන්නේ. මාම ඇත්තට මොකක්ද මේ පල්ලම් පොල්ල කියලා කියන්නේ? පල්ලම් පොල්ල කියන්නේ මහත්තයා මේක දැන් අපි දැන් ලෝඩ් එකක් පටවගෙන යනවනේ. යනකොට පල්ලමක් අහු වෙනවනේ. අහු නාට මේ සතාට බෑනේ. යාට අම්මන් කරගන්න බෑනේ. පල්ලම වැඩිනේ. වැඩි නිසා තමයි අපි ඒක දැන් වාහනේක තියෙන බ්‍රේක් කියලා පාගෙනවනේ. ඒ වෙනුවට තමයි අපි රෝද දෙකට බල්ලෝ දෙන්නෙක් හදලා එම් ලනුව මෙහෙට දාලා තිරින්කියක් කරකවනවා. කරකෝල එක හිර කරනවා. ගානකට ඒකට රෝද ලෙස්සල හීන හිමි හීන හිමීට හිමීට පල්ලම බහින්. ඒ බස්සල තමයි අපි පල්ලම බස්සගන්නේ. අපි කතා කරන අපි රිවිව් කරන වාහන වගේ තමයි මේ කරත්තත් වාහන කාණ්ඩයේ තවත් කොටසක්. අපි කතා කරන වාහනවල නම් මොකක් හරි ලඩක් ආව මැකැනික් කෙනෙක් චෙක් කළා ගෑරේජ් එක ඇතුලේ තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. හැබැයි කරත්ත ගෑරේජ් එක වලට යන්න බෑ. බෑ කියලා කියන්නේ වෙනම කිසිම නෙමෙයි. මේවා දැන් හදන්නේ නැහැ ගෑරේජ් ඇතුලේ. මේවලට වෙන්නුනුම කොටසක් කට්ටියක් ඉන්නවා මේවා මේ කරත්ත හදන්න. අපි ඒගොල්ලොත් එක්ක තමයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ කොහොමද කරත්තයක් නිර්මාණය කරන්නේ කොහොමද කරත්තයක් නඩත්තු කරන්නේ කියලා. අපිත් එක්ක අද එකතු වෙනවා මංජුල මාමයි ප්‍රේමසිරි මාමයි. මංජුල මාමයි අපිට කියන්නකෝ මේ කරත්තයක් කොහොමද දැන් නිර්මාණය කරන්න ගියොත් එහෙම කොච්චර මුදලක් යනවද? විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මම මේ ශිෂ්‍යයට මේ දැන් අවුරුදු 15ක 16ක වගේ ඉඳන් ඉන්නේ. මම මේ ශිෂ්‍යයට ඉන්නේ මෙන්න මෙයා හින්දා. ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේ. අපි ඒක තවත් තියමු. ඔව් මම සාමාන්‍යයෙන් අපි නෝමල් බඩු කර්මාන්ත හිටපු කෙනෙක්. මෙයා අපි දෙන්න එකට වැඩ කරේ. මෙයා කරත්තයක් ගේනවා. මටත් ඕක හදිසියෙන්. ඒක අපි දෙන්න ඕක ගලවනවා. නැත්තම් මම මේ කරත්ත ගැන දැනගෙන හිටුන්නේ නැහැ. මෙයාගේ කරත්ත ගලවලා තමයි මම මේ කරත්ත හදන්න පටන් ගත්තේ. ඉතුරු ටික මෙයාගෙන් හම්බ වුණා. මෙයා මොකද කියන්නේ කියලා. ප්‍රේමසිරි මාමේ කියන්නේ අපිට කරත්තවල කොහොමද නිර්මාණය කරන්නේ කොහොමද නඩත්තු කරලා උත්තර කරන්නේ කියලා. මම එහෙනම් කාලේ නම් දුක් දෙකම කරන්නේ. කරත්තක් හදුවා වටු වැඩක් කළා. කොයි වගේ කාලේ කියනද? මම කොහොමද අවුරුදු 1000 15 කාලේ ඉඳන්ම තමයි වැඩ කළේ. ඒ කියන්නේ මීට අවුරුදු 340කට කලින් න්යා වැඩ කළා. 340කට කලින්. මොනවා හරි මෙයක් මාත් යාම්ල දෙන්නේ කවට කලයි ගන්න කරත්තක් හරි ඇස්සුවා. මෙයක් උදව් වුණා. දෙන්නේක දොල කරත්තක් හරි ඇස්සුවා. අදළු දෙතු ඔස්සේ මෙයක් පටන් ගත්තා තනින්ම කරන්න. මම ටිකක් කල් කළා. අල්ලේ ඉතින් ඉතිබලන් මෙයාටම බාරදියා මම වැඩේ නෑ කරා. අපි දැන් මේ දැන් ඉන්න මේ බරබාගේ කරත්තයක් නිර්මාණය කරනවා නම් කොච්චර කාලයක් යනවද? කොපමණ මුදලක් යනවද? අද දත්තත් එක්ක බලමු කොහොමද? මම බරබාගේ කරන්නේ ලක්ෂ 4ක් 5ක් වගේ යනවා දැන්. යකඩ හරි මේ ගණන් දී හොයා ගන්න තමයි. සාමාන්‍ය මේ වලට යොදා ගන්න මොන වගේ ගන්නේ? දොඹක. දොඹක. ඔව්. අරන් ඉරලා ගන්න. රෝඩ් වල ගන්න ඕනේ හල් මිල්ල. හල් මිල්ල, ඉකම් මිල්ල දෙකම තියෙනවා. යා දෙකක් තියෙනවානේ. සරාජී වලට ගන්නවා හල් මිල්ල, වක්කට් වලට ගන්නවා නිකම් මිල්ල. හා හා. මොස් මිඩියලත් ගන්නවා. එතකොට අපි තවත් කතා කරමු. පට්ට දෙදා ලියෝ වල අරගෙන අර මොස් මිඩිය. ගාලා දිගාලා කම් දහන්නේ. එතකොට මේ ප්‍රේමසිරි මාමේ අපි කතා කරොත් එම තිරික්කලේ බක්කි කරත්තෙත් එක බැලුවම බරබාගේ කරත්තෙ ටික ලොකුයිනේ. රෝද වල මොන හරි වෙනස්කම් සිදු වෙනවද? රෝද කියන්නේ කියන ලුකුටම හරි අස්තනවා බරබාගේට. තමයි පොඩි අස්තනවා. මේකට පටවන්න පුළුවන් බර උnder 20ක් 25ක් වගේ පටවන්න පුළුවන්. 25ක් විතර පටවන්න පුළුවන්. ඒ බරටයි තමයි මේ රෝද සකසලා තියෙන්නේ නේ. අපි සාමාන්‍යයෙන් තවත් අපි තොරතුරු ගත්තොත් එහෙම මේ අපේ බලංගින ප්‍රේක්ෂකගේ ආසයිනේ මේවා නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය මුලින් ඉඳන් ගත්තොත් එහෙම අපිට කොහොමද කොතන ඉඳන්ද අපි මේ බරබාගේ කරත්තයක් නිර්මාණය කරන්න පටන් ගන්නෙ? මම ඉස්සෙල්ලා මේකෙන් රෝඩ් එක හරි ගස්සන බොස්ක දීවෝ ගන්න. අනි ලීටි කපලා ගාලා හරි අස්ස ගන්න ඕනේ. බොස්ක දී ඇඳලා විදින්න ඕනේ අතහු වල. ඊට අදි ගහන්න. ඊගලා ඊට පස්සේ ඉතින් ගලා ටී ගහලා වටේ වක්කතු ගාලා කවුම් කරගන්න. කල්ලා ඊට පස්සේ ඉතින් පත්තම් බැලලා ඉවර කරනවා. ඊට පස්සේ ආපහු පූණුව ගහනවා. පූණුවක් කියලා කියන තුරු එකද නෑගත්. දැන් මෙහෙම මේක මේ පැද්දුවත් ඔය ටොට්ටොක් ගාලා සද්ද හෙන්නේ. ආ. ඊට පස්සේ ඉතින් ලියවල ගහපු නෑගත් තියෙනවා. ඒක හරලා බස් ගන්න ඕනේ. ඉල්වත් හරහල් දා තියෙන ඇක්චුලි මේක කම්මල දිලා තල්ලා ඒ හරි ගස්සන්න ඕනේ. කම්මලෙන් හදා ගන්නවා. ඉස්සර කම්මලෙන් හදන දැන් කම්මල නැහැ නේ කරන්නේ. ඔව්. දැන් ඔක්කොම ලේට් එකේ. ලේට් මැෂින් එකේ තමයි දැන් කරන්නේ. දැන් බරබාගුණ අපි ලේට් එකේ දාහක සීනේ තාම ඉස්සර කම්මලේ දාලා තල්ලා හරි ගස්සලා ගන්නවා. එතකොට දැන් මේ රෝදේ දැන් තියෙන රෝදවල තියෙනවනේ දැන් තියෙන රෝදවල තියෙනවනේ මේ රේසර්. ඔව්. ඒ කාලේ ඒව තිබ්බේ නැහැ නේ. දැන් නැහැ රේසර්.
මේකට රේසරයක් දැම්මුත් මේක බර අරන් යන්න බැහැ හරකට. මේක හදලා තින්නේ එක ගුණාට බර වෙනකොට හිර වෙන්නත් ආයි කන්දෙදි ගුරුල් වෙන්නත් පල්ලමේදි නද වෙන විදියට තමයි පුහුණුව කියන එක හදලා තියෙන්නේ. හදලා තියෙනවා. දෙයක් නෑ. දෙයක් හදන තියෙන ලීයක් හරහට දාලා ඒක කොත්ත කැලියක් ගහලා මේ ලනුවක් දාලා තියෙන්නේ. ඒක හිර කරන්නේ. ඕකෙන් තමයි හිර කළාම රෝඩ් දෙක පොඩ්ඩක් කැරකීම අඩු වෙන පල්ලම් වල. ආ රෝදේ කැරකෙන වේගය අඩු වෙන දුන්න. ඊට පස්සේ ගුණාට අර කරස් කියලා බහින්න පුළුවන් පන්නේ. බර පැටවුවා. අපි විරාමයට යන්න කලින් කතා කර කර හිටියේ තෙරික්කලේ බක්කි කරත්තේ බරබාගේ මේ දේවල් එක්ක. හැබැයි ඒ වගේම තමයි මේ කරත්ත කර්මාන්තය ගත්තොත් එම මේ කරත්ත කර්මාන්තය තුලත් අද වෙන විට ප්‍රශ්න ගැටළු මතුවලා තියෙනවා. මේ කර්මාන්තය අද වෙනකොට අභාවයට යන ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි මේ වගේ කරත්ත කර්මාන්ත මේ වගේ අභාවයට යන කර්මාන්ත රැකගන්න එක අපේ යුතුකමක්. ඒ නිසාම තමයි වෙහිකල් හබ් අපි අද දවසේ මේ විදිහට පණිවිඩයක් දෙන්න සූදානම් වෙන්නේ මේ කරත්ත කර්මාන්තය රැකගන්න. අපිත් එක්ක අද එකතු වෙනවා බන්දුල මහත්මයා. බන්දුල මහත්මයා සම්බන්ධ වෙන්නේ කොහොමද මේ කරත්ත කර්මාන්තයත් එක්ක? බන්දුල මහත්මයා මොකද කරන රැකියාව? තා මගේ රැකියාව ගොවිතැන. මේ ශේෂ්ත්‍රය අපි සම්බන්ධ වෙන්නේ අපි නෙමෙයි මේක පටන් ගත්ත අපි සීයල. මුතුන් මිත්තන්ගෙන් ආපු ශේෂ්ත්‍රය මේ රැකියාව තමයි මේ රැකියාව. අපි තාත්තලා සීයල මුතුන් මිත්තකලෙත් ගොවිතැන් කළේ. ඒ කටයුතු වලට සහභාගී කරගත්තේ මේ ගවයෝ තිරික්කලයි බරබාගත් එක තමයි මේ ඔක්කොම එකට බැඳිලා ආපු තියක් මේක. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ ඒ රැකියාව ආරක්ෂා කරන රැකගන්න තමයි අපි මේක ඉදිරියට කරගෙන යන්න සඳහා මේ කටයුතු කරගෙන යන්නේ. ඒ අතරතුර තමයි ඊට පස්සේ අපිට ගමන් බිමන් යන්න බකි කරත්ත තියෙනවා, බඩු අර යන්න බරබාග තියෙනවා, ඒ වගේම විනෝද ගමන් යන්න විනෝදර යන රේස් යන්න තමයි තිරික්කලේ හැදිලා තියෙන්නේ. බන්දුල මහත්මිය අපි ගත්තොත් එහෙම අපි දැන් කතා කරොත් එමේ අලුත් පන්නේ තියෙන වාහන වලට එක එක සංගම් තියෙනවානේ. කරත්ත කර්මාන්තයටත් තියෙනවා ඒ වගේ සංගමයක්. තියෙනවා. අපේ තිරික්ක කරුවන්ගේ සංගමයක් තියෙනවා. ඒ සංගමයේ තිරික්ක කරුවෝ ලංකාවේම 200ක් 300 ප්‍රමාණයක් ඉන්නවා සංගමේ. ඒකතර කරත්ත කරු සංගමේ තමයි ඔක්කොම මේවා පාලනය කරන්නේ. අඩුපාඩු සංගම මිනිසුන්ට දෙන්නේ කතරන් කරන අවශ්‍යතාවය තමයි අපිට තමයි කියන්නේ. ඒ ඔක්කොම සංගමයක් තමයි පිරවෙන් වැඩපිළිවෙල කරගෙන යන්න කියන්නේ. අපේ තිරික්ක කරුවන්ගේ සංගමෙන් අපේ තිරික්ක කරුවන් මාරි ආපදාවක් කරදරයක් ගැටලුවක් වුණොත් එහෙම සංගමයේ මම ඉදිරිපත් කළා අපි ඒ ගැන ඒ පොල් ගැන මොහරි අපි උදව්වක් උපකාරක අනිවාර්යෙන් කරනවා. ඒ වගේම අපේ සංගමයේ වගේම අපේ තියෙන මොකද බැඳීමක් තියෙන කට්ටිය. අපේ බැඳීමත් එක්ක තමයි මේ પરම්පරාවෙන් ආ බැඳීම ඔක්කොම අපිත් එක්ක තියෙනවා. ඒ බැඳීමත් එක්ක මේ කර්මාන්ත කරගෙන යන්නේ. බන්දුල මහත්මිය අපි ගත්තොත් එහෙම මේ කරත්තවල ඉතිහාසය මොන වගේ විදිහට දෙන්නේ? ඉතිහාසයක් කරත්තවලට තියෙනවා අනිවාර්යෙන්ම මේ තිරික්කල අදයේ පටන් ගත්ත තරඟයක් නෙමෙයි මේ තරඟ තියෙන්නේ. බුදුහාමුදුරුව පෙරම්පුරණ කාලේ දන් 550 ජාතකෙ මේ සත්තුන් එක්ක තරඟ කරපු ඒවා බණ කතන්දර මනව කතන්දර අනන්ත ප්‍රමාණ තියෙනවා. නන්දිස්සල් ගවය කියන්නේ බුදුහාමුදුර පෙරම්පුරණ කාලේ ඉපදਿੱත් බුදුහාමුදුර ආත්මයක් ලැබු ගවයේ කී ගවය. ඒ කාලේ සිටුවරේ ළඟ හිටි ගවය තමයි සත්‍තිමත්ම ගවය. ඒ සිටුවරේ අභියෝගයක් ඉදිරිපත් කරලා තියෙනවා තව සිටුවරෙකින් ඔය ගවයට කියලා අපිට පුළුවන් ගල් 500ක්කට බැඳලා දින්න. ගල් 500ක් එකට එක බැඳලා දින්න. ගල් 500ක්. ගල් 500ක් කරත්ත 500ක් එකට බැඳලා දින්න. ඒ සිටුවරේ අභියෝගේ බාර අරගෙන කහවණු 500ක් ඔට්ටුවක් දාලා ගල් 500කට බැඳලා අදින කියලා ගවයාට යෝජනා කරලා තියෙනවා. ඒක යෝජනා පිළි අරගෙන ගල් 500කට බැඳලා අදින පටන් ගත්තට පස්සේ ගවයාට පොඩි කෝටුවක් අරගෙන තර්ජනය කළා. අදින්න කොහොම ගවය ඇදලා නැහැ. ඒ සිටුවරයා රුපියල් කහවණු 500 පරිදලා ගෙදර ගිහිල්ලා ගොඩක් සයිස් ආයතන කල්පනා කරලා බලන ඒ මෙහෙම උනේ කියලා මේ සත්‍යමත් ගවයාට ඒ සිටුවරයා උපදෙස් අරගෙන ආයෙ සිටුවර කතා කරගෙන කහවණු 200ක් කහවණු 2000ක් දාලා අපි ඔට්ටුවක් දාමු ආයෙ අදිනවා කියලා. ඊට පස්සේ ගවයට කතා කරලා ඉවරලා කියලා තියෙනවා මෙහෙම කරන්න ඕනේ බුදුහාමුදුරු මේ පෙරම්පරණ ආත්මයෙන් ලැබලා තියෙන්නේ. ඊට පස්සේ ගවයට කරත් බැඳලා 500 බැඳලා ඉවරලා කා ගවයට මොම ආදරෙන් කරුණාවෙන් දයාවෙන් කතා කරලා අදින්න කිව්වම ගල් 500 එකපාර අදලා තියෙනවා. ඒ තමයි ආදරේ කරුණාව දයාව තිබුණොත් අපි සත්තුන්ට සත්තු අපිට ආදරේ. අන්න එකයි මට කියන්න ඕනේ මේ සත්තුන්ටත් අපි ගොඩක් ආදරේ කරුණාව දයාව දක්වලා තමයි සත්තු ඔක්කොම අදාගෙන මේ කට්ටියම එකට කරගෙන යන්නේ. මේ වගේ තමයි ආදරය කරුණාව කියන දේ සතුන්ට උනත් අපි මේ විදිහටම දායාද කරොත්
ඒ සතත් අපිත් එක්කම අනිවාරයෙන් ඒ විදිහටම ඉන්නවා. ඔව්. මේ අවුරුදු කාලෙත් මෙහිකල් අපි විශේෂ වැඩසටහනක් විදිහට අද දවසේ ඔයගලන්ට අරගෙන ආවා මේ කරත්ත කර්මාන්තය ගැන. මේ කරත්ත කර්මාන්තයේ අපිට අද දවසේදී අභාවයට යනකොට ක්‍රමක්‍රමයෙන් අපිට කතා කරන්න තියෙනවා මේ කරත්ත කර්මාන්තෙත් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගැටළු ගැන. අපි ඒ ගැන හිතලා අපි පිරිසක් එක්ක පොඩි පිළිසඳරකේ දෙන්න කල්පනා කරා. අපි හිතුවා මොකද මේ කරත්ත කර්මාන්තයේ තියෙන විවිධ ප්‍රශ්න විවිධ ගැටළු මේක අද දවස වන විට මොන වගේ ශ්‍රේෂ්ඨයක් ඔස්සේ මේක දියුණු කරන්න පුළුවන්ද ඒ වගේ ගොඩක් අදහස් ගැන දැනගන්න. අර අපි කතා කරන්න ගොඩක් කට්ටි ඉන්නවා. අර අපි අපේ අම්මලා අපිට කතාවට කියන්නේ මේ උඹව හදාගත්තට වඩා හොඳයි ගොනෙක් හදාගත්ත නම් කියලා. හැබැයි ඒ තර්කය වෙනස් කරන පිළිතුරක් අපිට අද මෙතනට ආවම හම්බුණා. සුදුවේ අපිට කියන්නකෝ ඒක ඇත්ත කතාව හරිද කියලා. මේක සාධක ඇත්තක්. අපි දන්නවා දරුවෙක් හැදුවට වැඩිය අමාරුයි මේ සතෙක් හදන එක. ඒක ඇත්තයි. දරුවෙක් අපි කියන දේ යහන අඩුයි. අද කාලේ හැටියට අපි කොච්චර කන්න බොන්න දීලා ළඟ තියාගෙන හැදුවත් ඌ අපේ ළමයි කීකරු අකීකරු හැදෙනවා. එනකොට අපේ සතා අපි හොඳට කන්න බොන්න දීලා අපි මෙතනින් මේ දේ කරන්න ඕනෑ කියලා මේ විදිහට ඌට පාර පෙන්නුවට පස්සේ ඌ ඒ පාරේ තනි කෙලින් රූලට අපේ තරංගය නිමා කරනවා. ඒක නිසා අපි උන්ට කන්න බොන්න ටික උනත් අපේ සෑහෙන වියදමක් දරන්න ඕන මේ කෑම ටිකට උට දවසකට රුපියල් 3000ක 3500ක කෑම වියදමක් දරනවා. උන්ට කෑම ಜಾති 10ක් විතර වගේ ඇඟට වැටෙනවා. ඔය සත්තු සෑහෙන මිනිස්සු හිතේ තියාගෙන ලොකු ලොකු මහත්තුරු නෝනවරු හිතේ තියා ඉන්නේ මේ සත්තු තනකොළ කාලා වතුර ටිකක් දීලා බීලා දුවනවා කියලා. එහෙම නෙමෙයි මේ සතෙක් අපි පෝෂණය කරන්න සෑහෙන ඇඟට හයියක් දෙන්න මේ සතාට දෙනවා අපි සෑහෙන කෑම වර්ග ಜಾති 8ක් 9ක් විතර. ඒ ಜಾති වල ඇඟට ශක්තිය දෙනවා. ඒ ශක්තිය ලැබෙන්නේ සතාට ඒ කෑම ಜಾති වලින් තමයි. ඒක නිසා අපි ඒ කෑම ಜಾති වල නම කියන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අපි ඒ දෙන කෑම ಜಾති වලට අද දැන් කියදම බොහෝ දුරට ඉස්සර කාලෙන් රුපියල් 1000කින් කරන්න පුළුවන් ඒ අද 10000ක් යනවා. අද 10000කින්වත් කරන්න බෑ. අපි මාසෙකට රුපියල් සාමාන්‍ය මාසෙකට බැලුව සතෙකුට රුපියල් 50000ක පයින්නවා මේ කෑම වලට වියදම. ඒක නිසා මේ සතෙක්ව පාරේ ගෙනහිල්ලා අපි මේ තිරික්කල් තරංගයක් තියලා තිරික්කල් තරංගයේ සතා හසුරව ගන්න විදිය සතාව අපි ජයග්‍රහණය කරන්න ඕන විදිය දුවන්නේ කොහොමද කියලා අපි ඒවා ඔක්කොටම මූණ දීලා තමයි මේ සත්තු හදලා පාරේ ගෙනහිල්ලා මේ දැන් අද වාහන තොගෙත්තක්ක අද මේ වාහන සෑහෙන 100%ම වාහන වැඩි පාරේ අපි මේ සතෙක්ව කරත් එක කියන අපි ලනුවකින් තෝල් ලනුව කියන ලනුවෙන් තමයි අපි මේ සතාව හසුරවගන්නේ. ඒවට අපි මේ පුහුණු කළා තියෙනවා. අවුරුද්දකට රේස් තියෙන්නේ මේ අප්‍රේල් මාසේ විතරයි තිරික්කල් රේස් තරඟ තියෙන්නේ. ඒ වුණාට අපි මාස අපි සතෙක් පුරුදු කරගන්න ගියාම අවුරුද්දක් දෙකක් විතර යනවා හරියට මේක පුහුණු කරගෙන පාරට ගෙනල්ලා පාරේ වාහන වලට බය ඇරලා සෙනකට බය ඇරලා පාරේ වාහන වලට පයින් නැතු කැලේ යන්නේ නැතු වෙන පාරවල් වල යන්නේ නැතුව කිලෝමීටර් 5ක දුරක් අපි සතෙක්ව පුහුණු කරනවා. ඒ වුණු කරන විදිහටම ඒ සතා අපිට තිරික්කල් රේස් තරඟයකදී ඒ කිලෝමීටර් 5ම එක විදිහට පාරේ කෙලින් එන්න දුවන්න ශක්තිය ධෛර්යය දෙන්න කියලා දීලා තමයි අපි ගෙනියන්නේ. ඒ සතාට අපේ ඔය දරුවෙක් හදනවට වැඩිය සෑහෙන මහන්සියක් වෙනවා. ඒ උනාට ඒ මහන්සිය අපිට ඒ සතා අපිට ප්‍රයෝජනවත් බව අපිට පෙන්නනවා. අපිට ඒ ප්‍රයෝජනවත් බව පෙන්නනවා. අපිට කවදාවත් අපේ සතෙක් අපිව පරද්දක් නැහැ. ඒ පරද්දන් නැත්තේ මොකද අපි සතාට කන්න බොන්න දීලා ඒ සතාව පෝෂණය කළා නාවල දවසක සුමානකට දවස් 5ක් වුණ නාවන්න ඕන වතුරු බල වතුරු සාමාන්‍ය වතුරු බාල්දි 500ක් 600ක් නාවනවා. ඒ නාවල ගෙනල්ලා උදේට කෑම ටික දීලා ආපහු හැන්දෑවට කෑම ටික හදලා දීලා ඒ අපි මහන්සි වෙන විදිය මේ කවුරුවත් අපේ දරුවෙකුට මහන්සිලා ඒක කරන්න බෑ. දරුවෙකුට මහන්සි වුණා දරුවෙක් මේ එච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ඒ උනාට දරුවෙක් හදවට දරුවට වැඩිය කීකරුයි අපේ මේ සතා. උන්ට ආදරේ උන් අපිටත් ඒ විදිහටම ආදරේ. ඒකයි අපිට කියන්න තියෙන්නේ අපේ මේ මේ තිරික්කල් දාවන තරංගය මේ අද රටේ සෑහෙන දුරට නැති වෙලා තියෙනවා. ඒකට සෑහෙන අකුල් හෙලන කට්ටිය ඉන්නවා. ඔය ලොකු පැලන්තිය කට්ටිය තමයි ඒකට සෑහෙන මෙයා කරන්නේ. ඒ වුණාට ඒක නැති කරගන්න නැතුව අපිට මේක ඉදිරියට ගෙනියන්න තමයි අපි ඉල්ලා හිටින්නේ. මේ කට්ටියගෙන් අපිට මේ වගේ දේවල් දැක්කාම අපිට අපහාස කරන්න එපා. අපි පාර යනකොට කරත්තකාරයෝ කියලා අපි වෙන හංගඩු ගන්නවා. ඒ හංගඩු ගන්න නැතුව මේවා අගේ දෙයක් ළමේකට දකින්නයි පාර යන මිනිස්සු අපිට කිසිම දෙයක් කරදරයක් නොවි
වාහන කාර්ය වුණ වාහනින් පදවන මහත්තුරු මහත්මයන්ට කියන්නේ අපිට කරදරයක් නොවි යන්න කියලා. අපේ ළඟට ගෙනල්ලා හෝන් එක ගාලා සතාව බය කරන අපිට බැන බැන යනවා. ඒවා තියෙනවා. අපි ඒවා නැති කරගන්න තමයි අපි මේ වගේ දෙයක් කරලා අපිට මේ වගේ දෙයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටින්නේ මේ කට්ටියගෙන්ම. මේ කට්ටිය සෑහෙන දුරට මේ වගේ නෙමෙයි මේ වගේ සෑහෙන පිරිසක් ඉන්නවා. මේ අද බොහොම ටිකයි ඉන්නේ. ඒ ටිකට හරි අපි කියලා දෙන්න අපේ හෝමගම ආසනය වෙනුවෙන් බස්නාහිර බලාතේ. ඒක නිසා මේ අපේ කරත්තකරුවන්ට අපිට සෑහෙන උදව්වක් දීලා ධෛර්යමත් අපිට මේ වැඩපිළිවෙල ගෙනියන්න මේ වැඩේට ත්‍රික්කල් තාවන තරගයට ත්‍රික්කල් කරුවන්ට අපිට ඉඩ ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්න ඒ වගේ තමයි මේ කරත්ත කර්මාන්තයේ බිමේ ඉන්න ජනතාවගෙන් ඔබට ඇසෙන හඬ. ඉතින් ඇත්තරම මේ සංචාරක කර්මාන්තයට ගොඩක් ඉවහල් වෙන පැතිකඩක් අපිට විවෘත කරන්න පුළුවන් මේ කරත්ත කර්මාන්තයෙන්. ඇත්තරම කිව්වොත් එම රජයෙන් වැඩපිළිවෙලක් හදලා මේ කරත්ත කර්මාන්ත කරුවන්ට සුවිශේෂී වැඩපිළිවෙලක් හදලා දුන්නොත් එහෙම මේ පුංචි කර්මාන්තයට පුළුවන් දවසක රටේ මේ ඩොලර් අර්බුදයට විසඳුමක් ලබා දෙන්න. අපි ඒ ගැන තව දුරටත් වැඩි විස්තර කතා කරමු. අපිත් එක්ක එකතු වෙනවා ඒ ගැන කතා කරන්න මේ පිළිසඳරේ රංජි මාමා. රංජි මාමා කියන්නකෝ ඇත්තරම සංචාරක කර්මාන්තයේ තුලට මේ කරත්ත කර්මාන්තයේ ගියොත් වැඩි දියුණු වෙලා මොන වගේ දෙයක් අපිට කරන්න පුළුවන්ද රටේ සුභ සිද්ධිය උදෙසා? කරත්ත කර්මාන්තයක් කියලා කිව්වට දැන් මේක විනෝදාංශයක් හැටියට තමයි අපි ඒ දැන් කරන්නේ. ඉස්සර මේකෙන් තමන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න කරාට දැන් සුළු කොටසක් කරන්නේ මේක විනෝදාංශයක් හැටියට. ඒකෙන් අවුරුද්දට දවස් 5යි 6යි තමයි විනෝදාංශ තියෙන්නේ. රේස් වැන්දොත් රේස් පහකට ආගෙන බඳලා ඉතින් අවුරුද්දම කරයි. ඒකෙන් ජීවත් වෙන කොටසක් ඉන්නවා. සතෙක් හදන්න අමුද්‍රව්‍ය ඕනේ, කඹ ඕනේ, නාස්ලනු ඕනේ, ලාඩම් ගහන්න ඕනේ. එතකොට ඒ සියලුම දෙනාටම රැකියාව තියෙනවා. කරත්ත කැඩුනාම හදන්න ඕනේ. ඒ කරන්නේ රැකියාව අහිමි වෙනවා. රැකියාවල් හිමි වෙනවා. එතකොට කවුරුවක්වත් ඒවට මේ කාගෙවත් රජයේ කිසිම අනුග්‍රහයක් නැතුව සුවන් රැකියාවල් හැටි තමයි ඒගොල්ලෝ කරන්නේ. එතකොට මේ මේවට සම්බන්ධ නැයකින් රජයට කිසිම බරක් නැහැ. බරක් නැතුව ජීවත් වෙන කට්ටිය. එතකොට මේක අපිට දැන් පිළක් වෙලාවට ස්කෝල් වලට ගේන්න කියනවා. මම අර ආඩීඑස් තිරණායක ස්කෝලෙට මේ තුන්වෙනිදා කරත්ත අරගෙන අපිට මුදලක් ගෙවලා අපිට එන්න කිව්වේ. ස්කූල් ඇතුළේ අවුරුදු 20ක් කරන්න පැය වරුවක් වගේ හිටියේ. එතකොට ඒක තියෙන ෆෝන් සියලුම ෆෝන් වලට මේක ගත්තා. ඒ කියන්නේ ළමයි එක දැකලත් නේ. එතකොට ඒගොල්ලන්ට වියදම් කරලා අපිව ගෙන්න ගන්න පුළුවන්. සංචාර කර්මාන්තය වලට හෝටල් වලට පිළක් ගන්න අපි ඇයට කියනවා ගේන්න කියලා. බොහොම සුළු කොටසයි තියෙන්නේ. ඉතින් සියලු දිනාටම මේක මෙයා කරන්න බෑ. එතකොට දැන් ওই හෝටල් වලට අපි කියමු දැන් අපි කාරු හරි මෙහෙම කරන ඒගොල්ල අපිට ගෙන්න කිව්ව යන්න පුළුවන්. එහෙම ගියාම හෝටලේ අයටත් මේකෙන් මුදලක් ලබා ගන්න පුළුවන්. අපේ යන අයටත් මෙයා වෙනවා. එතකොට දෙගොල්ලන්ටම රැකියාවල් මුදල් ලැබෙනවා එකේ. රැකියාවක් හැටියට. මේකේ දැන් වෙලා තියෙන්නේ අද සමාජයේ මේ කරත්ත බඳින කට්ටියට අවතක් සේරුවක් තමයි තිය අඩුතක් සේරුවා. එතකොට මේ කරත්තකාරයෝ හැටියට තමයි මේක මේ මුදල් තියෙන කට්ටිය වාහන වලන කට්ටිය හඳුන්වන්නේ. ඒ වුණාට දැන් මේ සතෙක් කදන ලක්ෂ ගාණක් වීදම් කරන්න ඕනේ. කරත්තයක් හදන්නත් බෑ මේ ලසුණක් ඉදරන මේ කරත්තයක් හදන්න. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. මේ දැන්ට මේ මෙතන ඉන්න අයගෙනුත් හොඳට ආදායම් තියෙන අය තමයි මේ ගොන් හදන්නේ. නැති අයට කරන්න බෑ මේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට තව කෙනෙකුට සහයෝගයක් දෙන්න පුළුවන්. මේ හදන අයට. ගොනා හදන්න දැන් මෙතන මේක මහත්තයෙක් ඉන්නවා. ගොනා බඳින්න එක්කෙනෙක් ගෝලියෙක් ඉන්නවා. ගොනා බලාගන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නටම රැකියාව දෙන මේ මහත්තයා. තව එක්කෙනෙක් ඉන්නවා. ඒක බලන එක්කෙනාට රැකියාව දෙනවා. එතකොට නිකම්ම මේ රජයේ කිසිම කරදරයක් නැහැ මේ නේ. එතකොට ලොකු මිනිස්සු බලහයිද මත මේ අරයක් අරගෙන බාර යනකොට මෙයාත් ගුණයි කරත්තේ දෙකම ගුණා වෙලා. සමාජයෙන් කිසිම මේකක් නැහැ. ඒක නිසා අපි ඉල්ලා හිටින්නේ මේ වොන්ට සතුන්දර කෑම ටිකක් ගණන් අඩු කොල්ල. කොල්ලු කිලෝ එකක් දැන් අවුරුදු 3කට ඉතර ඉස්සෙල්ලා තියෙන රුපියල් 100යි. දැන් 750 800යි. ඉතින් කරන්න බෑ මේක. ඒ කියන්නේ කොල්ලු කිලෝ එකක්වත් මේ අරේ උඩ දවසකට දෙන්න ඕනේ. ඒක ලොකු ගාණක් වේදන් වෙනවා. ඒක නිසා මේ කිසිම මේවා කරනවා කියන්නේ රජී රස්සාවල් ඉල්ලන්නේ නැහැ මේ කට්ටිය. ඒව කරගෙන යනකොට ඒ වගේ තක්සීරු වැඩි වෙනකොට ගනුදුරු වැඩි වෙනකොට ඒව තමයි කරන්නේ. දැන් මොකද මේ ඉස්සර දැන් අවුරුදු 5කට 6කට කලින් මේ සතෙකුගේ වටිනාකම තිබ්බේ ලක්ෂ 2යි 3යි ඒවයි ගණන්. දැන් ලක්ෂ 10 15 25 පැනලා මේ සත්තු මාකට් වෙලා තියෙනවා. ඒගොන් ඒ ඉන්න කට්ටියත් අතර යනවා ඒතුව. කව් හැබැයි කිසිම රජයකින් පවතින කිසිම රජයකින් මේකට උදව් කළේ නැහැ. හැබැයි අපි සියලුම දැනට රජයට බදු කිව්වා. රජයට අපි බඳු කිව්වා. ඉතින් එහෙම එකේ රජයෙන් අපිට උදව් කරනවා නම් අපි උදව්ව නිකම්ම ඒගොල්ලන්ට යනවා.
දැන් හොඳ මහත්තුරු ඉන්නෝ නයිට් ක්ලබ් ගිහිල්ලා සල්ලි ටික තීරුවි ඉඳන් ගල්ලා වාහනය ගල ගෙදර යනවා. ඇත්තටම කිව්වොත් මේ රජයෙන් ආයෝජනයක් කළොත් මේක ඇත්තටම රජයෙන් කරන ආයෝජනයක්. යෙදමක් නෙමෙයි ආයෝජනයක්. ආයෝජනයක්. ඒකෝට අපේ මිනිස්සු කවුරු රස්සාවල් ඉල්ලන්නේ නැහැ. මේවා හරියට කළොත් දැන් අපි දන්න කට්ටිය ඉනෝ ඒකමයි කරන්නේ. මගේ හොඳ යාළුවෙක් ඉඳලා මේ ළඟ ඇගිලා පෞසි මහත්තයා ගෙදෙට්ට ගිහින් ලියුම දීලා තියෙන්නේ හාබරගේ වැඩට. තාත්තා වැඩ කරන්නේ මේ මොකේද මේ කස්ටම් එකේ. ලස්සාව එපා කියලා. කරන්නේ මේක තමයි. හොඳ ආදායමක් තියෙනවා. හොඳට ඒගොල්ලෝ පෞල් ජීවිතය ගත කරගෙන හොඳ ආත්මය කරගෙන ඉන්නවා. කායිව රස්සාවල ඉල්ලලේ. හැබැයි බදු කියවලු. ආණ්ඩුවට බදු කියවලු. අපිට දැන් ඒ එහෙම ගොලොත් සංචාරකයෙන් අපි දැන් අපේ දෙයක් කරගෙන ඉන්නලා හෝටලයකට ඒව කරගෙන ගියොත් හෝටලේ මහත්තුරුන්ටත් හොඳයි. යන කෙනාටත් හොඳයි. සතාගේ ජීවිතෙත් බේරෙනවා. එතකොට යැපෙන්න ටිකක් වැඩි වෙනකොට ඒවට දැන් හරක් 10ක් ඉදියොත් 20ක් වුණොත් ඒවයි කම 20ක් යනවනේ. එතකොට ලාලං ගහන එකට හොඳයි. සියලුම දා රස්සාව හම්බෙන්නේ. ඒ කියන්නේ මේ කර්මාන්තයත් එක්ක තව ගොඩක් කර්මාන්ත එකතු වෙලා තියෙනවා. එකතුලා තියෙන්නේ. මේක දැන් මිනිස්සු හිතන් ඉන්නවා ගොඩාක් කරත් බැලන් ගියා මේ ගොඩාක් කරත් ඒ විතරයි පාර යන්නේ. නෑ අපි සාමාන්‍යයෙන් හිතන්නේ. ඔව් එහෙම හරි එහෙම බෑ. අවුරුද්ද ගෙට්ටුවට තිරික්කල් රේස් එකක් යද්දි මේ කොහෙවත්වත් බැඳලා ඉන්න ගොනේ මේ කරත්තේකට මේ තිරික්කලේකට බැඳලා මේ සතාට දසවද දීලා මේ විනෝදෙට දුවනවා කියලා. ඇත්තම කතාව ඒ කතාව නෙමෙයි. මේක කර්මාන්තයක් විදිහටම ඇවිල්ලා මේක අවුරුද්දට කියන්නේ සිංහල අවුත් අවුරුදු දවසේ මේක සංස්කෘතික විනෝදාංගයක් විදිහට තමයි මේ කරන්නේ. එලි දක්වන්නේ. ඉතින් ඒක බලන්න කැමති කට්ටියක් ඉන්නවා. බලන්න කැමති කට්ටිය සෝෂල් කට්ටිය මේක බලන්න කැමති නැහැ. බලන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේම තමයි මහත්තයා මේක අනිත් පැත්ත මේවෙන් මේවා කරන එකේ එකමුතුකම. දැන් අද මෙතන මේක මයිතම ඊරය වඩත් කිව්වේ. සමහර විට මීට වඩා කිව්වොත් මෙතන 3-4 දියක් හරි ඇහිලිනවා. අපිට මේ වැඩ නැතුව නෙමෙයි. යන්නේ නැහැ කවුරු. ඇයි මොකද මේ වගේ දෙයකට ආවම ගෙදර කරදරයක් වුණා. ඒ එතකොට ආණ්ඩුවෙන් හිල්ලන්නේ නැහැ. ඒ කට්ටිය සමය ආවලා ඒක අධිකාරණි කරගන්නවා. ඒක විසඳ ගන්න. ඒක තමයි මේවා කරන එකෙන් රජයේ බර අඩු වෙනවා. ඒක කරන්නේ ඉතින් කුසකර්ම නිලධාරී ගම් වල ඉන්නවා. ඒගොල්ලෝ මේවා දිහා බලන්නේවත් නැහැ. පසු වෛද්‍යලා ඉන්නවා. කෝල් එකක් දුන්නාට ගෙන්න ගන්න බෑ. ඒව රජයේ නිලධාරී මේ රැකියාව. ඒගොල්ලෝ මේවා වගේම ඒවා කරන්න ඕනේ. ඒවා කරා නම් මේවා දිනු කරනවා කියන්නේ මිනිසුන්ට සෑහෙන සහයෝගයක්. ඒටි කරලා දෙනවා නම් අනිත් එක තමයි පොලිසිය. රේස් තියන්නේ අවුරුද්දට 10-15 තියෙනකොට පොලිසිය අඳුරන කෙනෙක් යන හොයිටොත් කොමිට් එක ගන්න කියන්නේ. මොකද මේ සතුන් සුරකීමේ අංශය කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ මේක මානව හිමිකම් මේකට දාන්න. සත්ව හිංසාවට දාන්න නැතුව අපි මේක විකහම මස් කඩේට තමයි යන්නේ. එතකොට එහෙනම් මස් කඩ වහන්න සත්ව හිංසාවල නැති කරන්නේ. රජයෙන් කරන්න ඕනේ ඒක. රජයේ භූමිද්‍යාල දීලා තමයි මස් කඩ දාලා දී. ඉතින් අපි මේ සතුන හොඳට ළමයකට වගේ කන්න පොන්න දීලා දවස් 3-4 රේස් එකකට බැඳලා සතුරු වෙලා ඉවරලා එකටත් කන්න ටික දෙක ඉන්න එකද සතා කඩේට දීලා සල්ලි අරගෙන සල්ලි ටික බැංකුවේ දා ගන්න එකද හොඳ කියන එක රජය තීන්දුව කරන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. සතුන්ට දැන් පැට උදානේ මේ සතු විතර නෙමෙයි. අනිත් යටත් එහෙමයි. ඒවට උදව් කරනවා නම් මිනිස්සුක් කරනවා. කරන්නේ නැත්තේ හයතු මේකයි. මොකද වියදමේ හැටියට ආදායම නැහැ. මේ කර්මාන්තේ කරන්නේ දැනට හොබි එකට කරන කට්ටිය විතරයි. නැති අයට කරන්න තමාරු. ඒක සම්කොත් මේ කරත්ත 10ක් තිබුණොත් ඔක්කොම පළවෙනි වෙන්නේ නැහැ නේ. එතකොට පළවෙනි වෙන්න ගන්න වඳින එක්කෙනාගේ අයිතිකාරයාගේ කෑම දීමේ ශක්තියත් එක්ක තමයි සතා ඉස්සරහට යන්නේ. අතර මේ රජයෙන් වැඩපිළිවෙලක් හදලා මේ කරත්ත කර්මාන්තයට අතරම සහනයක් ලබා දුන්නොත් එහෙම සහනයක් කියන්නේ අත දුන්නොත් එහෙම ඉතාමත් හොඳ නිපෙවුමක්. ඔව් ඒක ඒ වගේ තමයි හොඳ සංචාර කර්මාන්තයට හොඳ ඉවහල් වෙන හොඳ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් හොඳ වටින දෙයක් අපිට ඇත්තටම එලි දක්වන්න පුළුවන්. ඔව් දැන් වගේ අපේ දැන් කුසිකර්ම නිලධාරි ඉන්නවනේ. ගමක ඉන්න කුසිකර්ම නිලධාරි. ඒකත් පසු වෛද්‍ය ඉන්න කුසිකර්ම නිලධා ඔෆිස් එක තියෙනවා. ඉතින් ඒ හරහා සංචාරක අංශයට මේක පියව ගන්න කොහොමද කියන එක ඒගොල්ලෝ හරහා රජ නිලධාරි ඉන්නවනේ. රස්සා රුබික ජොබ් එක කරන්නේ නැති එකයි තියෙන්නේ. ඒගොල්ලෝ මේවා කරනවා නම් එතකොට ඒගොල්ලන් අරහා පුළුවන් අපිට හෝටල් වලට ගෙනියන්න අනුග්‍රහය දක්වලා ඒගොල්ලන්ගේ මේ කරගෙන අපිට සම්බන්ධතාවය තියාගන්න ඕනේ. නිලධාරිත් එක සම්බන්ධ කරලා දුන්නොත් අපිට එතකොට ලොකු මුදලක් මේකෙන් දැන් 80ට ගහන්නේ කසෙන්. කස හත පාවිච්චි කරන්නේ. ඉතින් 80ක ගිහිල්ලා හෝටල් වල මේ විනාඩි 5ට 10ට ලස්ස ගණන් දෙවෙනවා මිනිසුන්. මොකද අරගොල්ලෝ ඩෙක්සුස් දාලා කලිසම ගහලා එහෙම ගිහිල්ලා තමයි අර ගියන්නේ. දැන් මේ කරත්තරත් වැඩේ එහෙම කරන්න බැහැ. අතර මේ කරත්ත කර්මාන්තය ගැන කතා කරද්දී මේ ආදරෙන් බලාගෙන සතාට ගොඩක් අය පිටින් බලලා කියනවා මේ සත්ව හිංසනයක් කියලා. නලින්දායි ඇත්තටම මේක සත්ව හිංසනයක්ද?
ඇත්තරබල මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රව සමාජවාදී ජනරජ 1979 තියෙනවා සත්ව හිංසන ඇක්ට් එක. ඒක අනුවනම් තියෙනවා ඒකේ තියෙනවා කොටස් කිහිපයක්. ඒකේ තියෙනවා දැන් බේසිකලි ගත්තොත් එහෙම සතෙක්ව ඕවර් ඩ්‍රයිව් කරන්න බෑ. ඒ කියන්නේ අපි දැන් අපි ලිමිට් කරලා තියෙනවා අපේ ක්‍රීඩාවක් විදිහට උපරිම දුවන්න පුළුවන් කිලෝමීටර් 5යි. දැන් කිලෝමීටර් 10ක් දුවනවා නම් ඒක සත්ව හිංසනයක් යටතේ රැවටෙන්නේ. එතකොට ඒ දුවන කාල ඒ දුවන කාල සීමාව ඇතුළත සතාට අපි අනිසි බලපෑමක් කරනවා නම් එයාට රිද්දනවා නම් එතකොට එයාව දුවවන්න වෙන වෙන උපාය මාර්ග යොදනවා නම් ඒක සත්ව හිංසනයක් විතර දකින්නවා. නමුත් මෙච්චර පුරුදු කරපු සතෙකුට ඒ සතා උඩ ඉන්න අපි කියන්නේ දැන් ජොකියා කියලා කියන්නේ එහෙම නැත්නම් ඒ පැදවුම්කරු රිද්දවන්න අවශ්‍ය නැහැ. මෙච්චර කැපකිරීමක් කරලා ගෙදර ළමයෙකුට ඔය වගේ අමානුෂික පහර දීමක් කරන්න ඇත්තම අවශ්‍ය නැහැ. ඒ සතා දන්නවා එයා මොකටද ඇවිල්ලා තියෙන්නේ, එයාගෙන් වෙන්න ඕන කාර්යය මොකද්ද, අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා එයා දන්නවා. ඒ හින්දා පිටින් බලන සමහරට හිතනවා මේක සත්ත්ව හිංසනයක් කියලා. මම නම් ඒක කවදා පිළිගන්නේ නැහැ. මොකද මටත් සතෙක් ඉන්නවා, මගේ සතා බලා ගන්න වෙනම ගෝලයක් ඉන්නවා, සතා බලා සතාව ධාවනය කරන්න වෙනම පැදවුම් කරෙක් ඉන්නවා. ඒකින්ද මම දන්නවා මට ඕන විදිහට ඒ සියලු දේවල් කාගෙන්වත් ඇඟිල්ලක් දික් නොවෙන්න ඒ සතාවට නිරුපද්‍රිතව තමන්ගේ කාර්ය කරන්න පුළුවන් ශක්තියක් අපි ලබා දීලා තියෙනවා. කණගාටුවෙන් වුණත් ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට මේ කර්මාන්තයේදී අද වෙනකොට අහන දකින්න ලැබෙන්නේ. මේ පිළිසඳරේ මම විවෘතව ආරාධනා කරනවා කට්ටියටම මේ තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න පුළුවන් කියලා. මට කියන්න තියෙන දේක් තියෙනවා කියන්න. කියන්න මම. මේ මොකද අපිත් මේවයි හරස්ස තියෙනවා. ඉතින් මේවා දිරාපත් කරන්නත් බෑ. දැන් ඔහම තියෙනකොට දිරලා යනවනේ. දැන් සත්තු ඉන්නවා. ඒ සත්තු මරණ කඩේට දාන්නත් බෑ. ඉතින් අපිට ඉස්සර දැන් හාඩ් ඩයකට ගියාම සිමිති කොටයක් හරි මේ පටවලා ගියක් හරි හොයාගන්නත් පුළුවන්. ලීමෝලක් ගාලා ගියා ලී ටිකක් දාර ටිකක් පටවලා ගියක් හරි ගන්න පුළුවන්. දැන් අද තියෙන තත්ත්වය අනුව පොලිසිය මහත්තුරුත් එක්කත් ඒක කරදරයක් තියෙනවා. වාහන පදපදේ වැඩි හින්දා කියලා දැන් අපිට පාරවලට යන්න දෙන්නේ නැහැ මේ කරත්තයක් බැඳගෙන. ඒ වෑනුත් අපිට බරපතල මේවා තියෙනවා. ඇත්තටම මේ අද තියෙන ඩීසල් අර්බුදය පෙට්‍රල් අර්බුදයත් එක්ක ඇත්තටම දැන් මිනිත් ඒගොල්ලෝ දැන් අපි ඒගොල්ලෝ 500ට යනවනම් අපි රුපියල් 300ට යන්න පුළුවන්. ඩීසල් යන්නේ නැහැ නේ අපිට. අතට කන්න බොන ටික විතරයිනේ අපි වියදම දරන්නේ. ඒ වගේ දේවල් තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒක අපි රජයේ මෙහෙම වගේ ඒ වගේ දේවල්ට ඉඩ දෙනවා නම් අපිත් තව මීට මේ වටි තව දිනු කරගෙන වැඩ කරගෙන යනවා අපි. තව බර බා හදාගෙන සතු හදාගෙන මේ වැඩත් කරගන්නවා. ඉමිති කොටයක් හරි කාට හරි මා කොයි මහත්යෙකුට හරි හදිසියක් ඕන වුණොත් ගිහින් දෙන්න පුළුවන්. අඩුවට යන්න පුළුවන් නේද? අන්න ඒ වගේ දේවල් මේ බරබාගේ කරත්තෙන් අපිට කරන්න පුළුවන්. මොකද මේ දැන් තියෙන තත්ත්වයත් එක්ක පෙට්‍රල් අර්බුද තියෙනවා, ඩීසල් අර්බුද තියෙනවා ලංකාව ඇතුලේ. මේ කරත්තවලටත් යන්න මහාමාර්ගයේ යම්කිසි ඉඩක් වෙන් කළ දුන්නොත් මේ කර්මාන්තයත් රැකෙනවා. මේ කර්මාන්තය තුළ රැඳිලා ඉන්න තවත් ගොඩක් කට්ටිය මේ කර්මාන්තයත් එක්ක ඉදිරියට අපිට රැකගන්න පුළුවන් අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ ගැන තමයි අපිට මාමා පැහැදිලි කරේ. නිමල් මාම අපිට කියන්නකෝ අපිට වගේම මේ සතුන්ටත් ලෙඩ රෝග හැදෙනවද, කොහොමද ඒවලට බෙහෙත් කරන්න කියලා? මේ සතුන්ට ලෙඩ රෝග පොඩි කාලේ ඉඳන් හැදෙනවා. මිනිස්සුන්ට වගේ තමයි සතුන්ටත් දෙන්න ඕන. පණු බෙහෙත් ටික දෙන්න ඕන මාස 6න් 3න් එහෙම පණු බෙහෙත් දෙන්න ඕන පොඩි කාලේ.